අයිබන් අලට සුපදාසක්. ඉතින් අපි සත පහකටවත් ගණන් ගන්න නැති පැලැටියක් තියෙනවා. අපේ ගෙවතුල ඉබේටමයි හැදෙන්නේ. ඕනම ගෙවත්තක හැදෙනවා. ඕමනාවෙන් හිටවන්න ඕනේ නැහැ. ඒ වුණාට අපි උදළු ගන්නවා, තනකොළ කපන මැෂින් වලට අල්ලලා මේක කපලා දානවා. ඉතින් ඉතාමත්ම වටිනා පැලැටියක් මේක. මේකෙන් කැඳ හදා ගන්න පුළුවන්. ඒ වගේම කොළමැල්ලුම් පරිප්පු දාලා උයලා කන්න පුළුවන්. ඉතින් හරිම රසයි, කිරිම කිරි රසයි මේකෙන් කැඳ හදාගත්තත්. ඉතින් මොනර කුඩුම්බිය ගැන අද මම වීඩියෝ කරන්න යන්නේ. මොනර කුඩුම්බිය පැලෑටියෙන් ඔයාලගේ ශරීරයට ගොඩාක් ප්‍රතිලාභ ලැබෙනවා. ඇත්තම කිව්වොත් එහෙම කඩෙන් ගන්න පලා වර්ගවලට වඩා 10,000 ගුණයක් මේක ගුණයි. ඉතින් ඔයාලා පුදුම හිතේ මේකේ තියෙන ගුණ දැනගත්තොත් එහෙම. ඉතින් මොනර කුඩුම්බිය කියන්නේ අපි ඌමනාවෙන් හිටව ගන්න දෙයක් නෙමෙයි, වගා කරන දෙයක් නෙමෙයි. ඒ වුණාට මේක වත්තේ වගා කරගත්තත් කමන්නෑ පැත්තක. ඒ තරමටම වටිනවා කියලා මට හිතුණා. ඉතින් අද මම එකෙන් රසම රස කැඳ එකක් හැදුවා. ඇත්තටම කිව්වොත් එහෙම මට රසම කැඳ එක කියන්න පුළුවන් මොනර කුඩුම්බිය කැඳ එක. ඉතින් මට හිතුණා මේකේ තියෙන ගුණාත්මක බවත් ඔයාලට පැහැදිලි කරලා දීලා මේ රසම කැඳ එක හදාගත්ත විදිය ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මේක වටින අය බලන්න ඇත්තටම ගොඩාක් වටිනවා. අද මම මේ කියන තොරතුරු ඔයාලට ඔයාලගේ ශරීරයේ නිරෝගීකමට. ඉතින් මොනර කුඩුම්බිය වල තියෙන සුවිශේෂීම ගුණාංගය තමයි ලේ වැඩන ගුණය. ඒ කියන්නේ ලේ අඩු අයට ලේ වර්ධනය කරගන්න පුළුවන් හිමොග්ලොබින්. ඉතින් ගර්භණී මවරුන්ට, ඒ වගේම කිරිදෙන මවරුන්ට, රක්තහීන තාවෙන් පිරෙන ඕනෑම කෙනෙකුට ඉතාමත්ම හොඳයි. මුත්‍රා රෝග, වකුගඩු රෝග, පිත්තාශයේ ගල්, සිංගමාලේ, වගේම අක්මා රෝග, පණු රෝග, පිළිකා රෝගීන්ට ගුණදායකයි. රුධිර පට්ටිකා වර්ධනය කරනවා, රුධිරයේ උෂ්ණාධික බව නැති කරනවා, ඒ වගේම ශරීරයේ සිසිල් කරනවා, ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා. ඉතින් මේ සියලු රෝග සඳහා මොනර කුඩුම්බිය පැලෑටිය මුළුමනින්ම ගන්නා මුළුත් එක්ක. ඉතින් ඒ වගේම තමයි ඉතාමත්ම පෝෂණීය ගුණයක් තියෙනා මේ මොනර කුඩුම්බියවල කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, ෆොස්ෆරස් යකඩ බහුල වශයෙන් තියෙනවා. ඒ වගේම තමයි විටමින් ඒ, බී, සී, ඩී, ඊ තියෙනවා. ඉතින් වාත රෝගීන්ට සහ අංශභාග රෝගීන්ටද ඉතාමත්ම ගුණදායකයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ සුද යෑම, ඇඟ උණු කරවා යෑම වළක්වන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඔසප් චක්‍රය අක්‍රමවත් වීමටත් හොඳයි මේ මොනර කුඩුම්බිය. ඒ වගේම තමයි කකුල් පැලෙන, තොල් පැලෙන, රත්පිත් සහිත අයට එම දෝෂ නැති කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි පිළිකා රෝගීන්ට ගුණදායකයි. රුධිර පට්ටිකා වර්ධනය කරනවා. ඉතින් කිසිම වසක් විසක් යොදන්නේ නැතුව ඉබේ ඔහේ හැදෙන මේ තනකොළ වගේ හැදෙන පැලෑටිය අපිට ගොඩාක් වටිනවා කියලා මේ වීඩියෝ එක බලන ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ගොඩක් අය පැරණි අය මේ ගැන දන්නවා. ඉතින් නූතන පරම්පරාව තමයි දන්නත්තේ. ඉතින් පොල් පලාස් සමග හරි හරියට වැවෙන මේ මොනර කුඩුම්බිය ශාකය, මොනර කුඩුම්බිය පැලෑටිය මීට පස්සේ නම් ගලවලා දාන්න එපා, උදළු ගන්න එපා. ඉතින් අපේ වත්ත පුරාමත් මේවා හැදෙනවා කාලෙකට වැහි කාලෙට. ඉතින් ටිකක් ලොකු වෙනකොට මේක මොනරෙක්ගේ හිසට සමාන මලක් පිපෙනවා. එහිඳ තමයි මොනර කුඩුම්බිය කියන්නේ. ඉතින් මේ මොනර කුඩුම්බිය වලට දකුණු පළාති කියන්නේ දුට සතුටු කියලා. දැන් එළවලු පලා වර්ග ගොඩාක් මිල අධික කාලයක් අපේ ගෙවත් තියෙන මේ පුංචි පුංචි දේවල් වලින් අපිට ලොකු වටිනාකමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම අපේ වත්තේ තියෙන මොනර කුඩුම්බිය පැර ටිකක් මේ විදියට ගලවගෙන එනවා. ඉතින් මුලත් එක්කම ගන්න තියෙනනම් තමයි ගොඩාක් හොඳ. මොනර කුඩුම්බිය කියන්නේ එච්චර තද සහිත පැලයක් නෙමෙයි. අපිට මේක බ්ලෙන්ඩරේ හොඳට හදා ගන්න පුළුවන් කිසිව කරදරයක් නැතුව. ඊට පස්සේ මේකේ පස්සේ යන හොඳට සෝද ගන්න ඕනේ. මුල්වල සෝදගෙන කොළ ටිකත් එක්කම හොඳට සෝදලා සෝදලා මේක කෑලි කපා ගන්න ඕනේ. බ්ලෙන්ඩරයකට දාගන්න, බ්ලෙන්ඩර් ජායකට දාගන්න පුළුවන් විදියට. ඔයාලට ඉතින් වංගෙඩියක් තියෙනවා, වංගෙඩිය කොටලා මේක කැඳ ටික රසට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කැකුළු හාල් මිටක් සෝදගෙන ආවා. සෝදගෙන ඇවිල්ලා එක දිපේ තියාගත්තා. ඔයාලා මේ කැඳ වර්ග හදනකොට හැමතිස්සෙම මැටි ඇතිලියක මැටි මුට්ටියක හදන්න බලන්න. ගාගත්ත පොල් තියෙනා මෙතන ටිකක් අරගෙන මම ඒ වගේම සුදුරුණු බික් 3-4කුත් අරගත්තා. කැඳේකේ තියෙන ඖෂධීය වටිනාකම වැඩි කරන්න පුළුවන් මේ සුදුරුන් ටිකක් දාගත්තම. සුදුරුන් ටික මම කපා ගන්නා මේ විදිහට ඔයාලට තරලා දාගන්නත් පුළුවන්. ඉතින් හාල් ටික තැඹිලා ඉවරනම තමයි සුදුරුණු දාන්න ඕනේ. නැත්නම් සුදුරුණු ටික තැඹිලා තැඹිලා ඒකේ තියෙන ඖෂධීය වටිනාකම විනාශ වෙනවා. ඊට පස්සේ ටික කපලා තියලා මම කොළ ටික කපා ගන්නවා. බෙන්ඩ කරගන්න ඕනේ හින්දා මේ විදිහට මුළුත් එක්කම කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම කොළ ටික බ්ලෙන්ඩ් කරගන්න මේ විදිහට ටිකක් කැබලි කරලා දාගන්න බ්ලෙන්ඩර් ජායකට. ඉතින් කොළ ටිකට ඇති වෙන්න පොළුත් අරගන්න. පොල් ටිකත් මම දාගත්තා.
ඊට පස්සේ බ්ලෙන්ඩර් එකේ තරමට වතුර දාගෙන මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. වතුර ටික ටිකක් රසණයෙන් ගත්තොත් එහෙම කොළ ටිකේ හොඳම හරිය ඔයාලට හොඳට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකටම ඉතුරු කොළ ටිකක් දාලා මම බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගෙන මම මේ විදිහට මිරික ගන්නවා. මිරිකගෙන ඉතුරු මේ තියෙන රොඩු ටිකක් දාලා නැවත අපිට එක සැරයක් හදා ගන්න පුළුවන්. මේ වගේ වටිනා වීඩියෝ බලන්න ඔයත් කැමති නම් ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් පල්ලෙ හැදින subscribe button එක click කරලා කුසලා simple life youtube channel එකට එකතු වෙන්න. දැන් ඉතින් බලනකොට ඔන්න බත් ටික හොඳට තැඹිලා බෙරි වෙලා වගේ තියෙනවා. මේ ගානට තමයි කැඳ එකකට බත් ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් ඉතින් මේ විදිහට පොඩි කරගත්තාම හොඳයි. සමහරු බත් ටිකත් බ්ලෙන්ඩ් කරලා ගන්නවා. ඒ වුණාට ගොඩක් වෙලාවට මේක කැඩි හැපෙන්න තිබ්බොත් හොඳයි බත්ට ටික. ඊට පස්සේ අර සුදු ලුණු ටික මම දැන් තමයි එකතු කරගන්නේ. දැන් හරි ඒක චූට්ටක් මම මද ගින්නේ ආයෙමත් වහලා තියුවා. ඊට පස්සේ දෙවෙනි සැරේටත් මම කොළ ටික බ්ලෙන්ඩ් කරගෙන ආව වතුර චුට්ටක් දාලා වැඩිපුර දාන්න එපා. ඉතින් මේ විදිහට හදාගත්තාම ගොඩක් කුකුවට වලට කැඳ එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටිකත් මිරික ගත්තා. දැන් ඔන්න බත් එකට අපිට දාගන්න පුළුවන් කැඳ එක එකතු කරගන්න පුළුවන්. ඉතින් එකතු කරලා ටිකක් වෙලා මේක උතුර ගත්තාම ඇති ගොඩ වෙලා ලිපේ තියලා උතුරවන්න එපා. එතකොට කොළවල තියෙන සියලුම පෝෂණ සංඝටක විනාශ වෙනවා. ටිකක් රස්නේ උඩින් දැනෙනකොට ලිප ඔෆ් කරගන්න චුට්ටක් උතුරගෙන එනකොට. ඉතින් අමුවටම ගන්නත් එපා. සමහර අයට බඩ බුරුල් වෙන ගතියක් එනවා කොළ අමුවෙන් බීපුවාම. එහෙනම් චුට්ටක් උතුරගෙන එන මට්ටම එනකන් ඉන්න ඕනේ. ඉඳලා උඩින් රස්නේ හොඳට දැනෙනකොට ලිප ඔෆ් කරගන්න. එහෙම නැත්නම් ලිපෙන් අයින් කරගන්න. ඉතින් දැන් හරි ඔන්න කැඳ එක අපි හදාගත්ත ලුණු එකතු කරගන්න බැරි වුණා. මම ලුණු ටිකක් දැන් එකතු කරගන්න. එකතු කරලා හොඳට කලවම් කරලා නැවත ලුණු ඇතිද කියලා බලලා ඊට පස්සේ ඉතින් අපිට බොන්න පුළුවන් මේක. ඉතින් මේ මොනරා කුඩුම්බිය කැඳ කිසිම තිත්තක් දැනෙන්නේ නැහැ. වලට තනිකර බොන්න පුළුවන්. හකුරු ඕන නැහැ. ඉතින් හැමතිස්සෙම අපි සීනි වලට හකුරු වලට හුරු වෙන්නේ නැතුව මේ වගේ දෙයක්වත් නිකම් බොන්න පුරුදු වෙමු. ඉතින් ඖෂධීය වටිනාකම සහිත වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවේ. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් මගේ වීඩියෝ එක ලයික් එකක් දාන්න අදහසකුත් ලියන්න. ඉතින් ගිහින් එන්නම් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් නිරෝගී දිවියක්.